අපි ඉන්දියාවේ ගමනේදී සමහර විහිළුකාර ඇමතිවරු කලබල වෙලා ඒවට එක එක උපහාස අපහාස කරන්න පටන් ගත්තා. අපි ඒවට අනුකම්පා කරනවා. මම දැක්කා කවුද රෝහිත අබේගුණවර්ධන කාංචන විජේසේකර කියලා තිබුණා. අනුරචානායක මන්ත්‍රීතුමා ටයි කෝට් ඇඳගෙන ගියා දැක්කේ පළවෙනි වතාවට කියලා. මේ අනුරයි අපි ටයි කෝට් දාලා ගියේ අර රතු ටයි එකයි කෝට් එකයි දැක්කම අපේ ධම්මික පෙරේණ මහත්තයා වගේ. අනුරු කුමාර සහෝදරයා කතා කරන්නේ කටින්ද? එහෙම නැත්නම් අනුරු කුමාර සහෝදරයා කතා කරන්නේ වෙන තැනකින්ද? අර පව් විජිත හේරත් ඊයේ මාධ්‍ය සාකච්ඡාවේදී මූණ රතු වෙලා ඇස් දෙක ගිලා බැහැලා ප්‍රශ්නෙකට උත්තර දී ගන්න බෑ ඤඤ්ඤුඤ්ඤුන් විතරයි විජිත හේරත් සහෝදරයාගෙන් එන්නේ. ඉතින් අපිට එතුමට කියන්න තියෙන්නේ මෙච්චර. රටේ ජනතාව ඉස්සරහා කාංචන විජේසේකරලා නිර්වත් වෙලා ඉවරයි. රෙදි ගලවගෙන ඉවරයි. තමන් රෙදි ගලවගෙන හෙළුවෙන් ඉන්නකොට තව කෙනෙක් මොන ඇඳුම ඇඳද්දත් එයාට ප්‍රශ්නේ. කාංචනට මට කියන්න තියෙන්නේ එච්චරයි. ඔයා ඉන්නේ හෙළුවෙන්, ඔයා මේ රටේ ජනතාව ඉස්සරහා ඉන්නේ හෙළුවෙන්. ඉතින් තමන්ගේ හෙළුව වහගන්න අනිත් අයගේ ඇඳුම් ගැන කතා කරලා තේරුමක් නැහැ. ඉස්සෙල්ලා රටේ ජනතාව ඉස්සරහා ඔයා ඇඳුම් ඇඳගන්න. එච්චර අපිට කියන්න තියෙන්නේ. සා ඒ වගේ පුංචි පුංචි අවටියල් කතාවලින් මේ පරපතල ආර්ථික දේශපාලන සම්බන්ධතාවයට හානි වෙන්න මේ රටේ ජනතාව ඉඩ තියන්නේ නැහැ කියන එකත් අපි තා පැහැදිලිව කියනවා. දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපේ ස්ථාවරය ලෝකේ කුමන රටක් එක්ක ගනුදෙනු කරත් සම්බන්ධතා පවත්වාගෙන ගියත් අපි රටේ ආරක්ෂාවටත් ශ්‍රී ලංකාවේ ආර්ථික වෘද්ධිය ගැන හිතලා තමයි අපි තීන්දුව తీරන ගන්නේ. අපි එදත් එහෙමයි, අදත් එහෙමයි, හෙටත් එහෙමයි. මේ රටේ ජනතාවට ඒ සහතිකය තියෙනවා. ජීවිත පරිත්‍යාගයෙන් මේ රටේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් කටයුතු කරපු දේශපාලන ව්‍යාපාරයක්. ඒ නිසා ඒ විශ්වාසය කිසිදු ආකාරයක අපි පළුදු කරන්නේ නැහැ. පළුදු කරලත් නැහැ. ඒ සහතිකය අපි මේ රටේ ජනතාවට දෙනවා. මේ රටේ ජනතාවගේ හදවතේ රැඳිලා ඉන්න නායකයා අනුරචිදානායක සහෝදරයා. ඒ වගේම හදවතෙන් පිළිගන්න දේශපාලන ව්‍යාපාරය ජාතික ජනබල වේගය. ඉතින් ඒක ඉන්දියාව විතරක් නෙමෙයි ලෝකේ හැම රටම අද දකින්න දෙයි. අද පිළිගන්න දෙයි. ලංකාව ඇතුළේත් ජනතාව පිළිගන්න දේශපාලන ව්‍යාපාරයේ මාලිමාව, ලෝකයේ තුලත් පිළිගන්න දේශපාලන ව්‍යාපාරයේ මාලිමාව. ඒ නිසා ඉන්දියාව විශේෂයෙන් අපිට ආරාධනා කරා. නිහතමානීව සතුටු වෙනවා ඒ නිල ආරාධනාව පිළිබඳව ජනතාවත් එක්ක ඉන්න දේශපාලන ව්‍යාපාරයක්, ජනතාව පිළිගන්න, ජනතා මතයක් ඇත්තටම තියෙන ව්‍යාපාරයකට තමයි මේ නිල ආරාධනාව කරේ. මැතිවරණ නොපැත්තීම් පිළිබඳව අපි කතා කරා. තව පැහැදිලිවම පළාත් පාලන මැතිවරණයේ කල් දාපු එක, පළාත් සභාව කල් දාලා තියෙන එක, ඒක වැරදි කියන එක අපි තව පැහැදිලිව කිව්වා. ඒ විතරක් නෙමෙයි මේ දවස්වල සම්පකාර ඡන්දෙත් කල් දාලා. කොච්චර මේ ආණ්ඩුව බය වෙලා තියෙනවද කියනවනම් සම්පකාර ඡන්දත් දැන් නීති විරෝධී විදිහට කල් දානවා. ඉතින් අපි ඒ පිළිබඳව අපි එකඟතාවයක් නැති ගැන අපි එකක් කිව්වා. ජනාධිපතිවරණය එහෙම කල් දාන්න බැහැ. ඒක අනිවාර්යෙන් තියන්න වෙනවා කියන එකත් අපේ සාකච්ඡාවලදී සාකච්ඡාවට බාර දෙන උනා. ඒ නිසා ඉදිරියේ ජනාධිපතිවරණයක් පැවැත්වෙනවා. පක්ෂයක් විදිහට අපි ඒකට සූදානම්. කෙනෙක් හමු වෙච්ච පමණින්, කෙනෙක් එක සාකච්ඡා කරපු පමණින් අපි කවදාකවත් ස්ථාවර වෙනස් කරලා නැහැ. ඉදිරියට වෙනස් කරන්නෙත් නැහැ. ඒ නිසා මේ ඉන්දියානු විදේශ ඇමතිවරය හම් වෙච්ච ගමන් ඔන්න පහුවදා අපි දැන් වංගුවක් ගහලා අනිත් පැත්ත හැරිලා එහෙම නැහැ. අපි චීනෙත් එක්කත් ගනුදෙනු කරනවා. මේ ඉන්දියාවත් එක්ක ගනුදෙනු කරන පළවෙනි වතාව නෙමෙයිනේ. අපි චීනයේ කොමියුනිස්ට් පක්ෂෙත් එක්ක කාලයක් තිස්සේ අපේ සම්බන්ධතාව තියෙනවා. හැබැයි අපි අම්මන්තර වරාය චීනට විකුණද්ද අපි වැරදි කියලා. අපි ඒකට උද්ඝෝෂණත් කරා. අපි විරුද්ධ වෙනවා. ඒ වගේම තමයි. අපි කිසි දවසක චීනය හෝ ඉන්දියාව හෝ වෙනත් කවර රටක් එක්ක අපි සම්බන්ධතාව පැවැත්වුවා කියලා අපි අපේ ස්ථාවරයන් වෙනස් කරන පක්ෂයක් නෙමෙයි. මේ පහුගිය දෙසැම්බර් මාසේ අනුරචිදානායක සහෝදරයා සහ මමත් ඇතුළු අපේ කණ්ඩායමක් චීන ආණ්ඩුවේ ආරාධනාවකට අපි චීනෙත් ගියා. අපි ඒ වගේම කර්මාන්ත තාක්ෂණික ආයතන නිරීක්ෂණය කරා, විශේෂ හමුවීම් පැවැත්තුවා. ඉතින් ඒක මේ වගේ ප්‍රශ්නකාරී කරගත්තේ නැහැ. මේක විතරක් මේ ප්‍රශ්නකාරී කරගෙන තියෙනවා. ඉතින් හොඳයි, කමක් නැහැ. අපි ඇත්තටම හැම රජයක් එක්කම ඇමරිකාවත් එක්ක අනිකුත් එක්ක අපි අද 11 වෙනිදා 13 වෙනිදා යුරෝපා මහ කොමසාරිස්වරයා අනුරචිදානායක සහෝදරයා මුණ ගැහෙන. යුරෝපා සංගමේ ශ්‍රී ලංකාවේ තානාපතිවරයාත් නියෝජ්‍ය තානාපතිවරයාත් අනුරචිදානායක සහෝදරයාත් අතර මුණ ගැහිමක් 13 වෙනිදා තලවත්ත මුලස්ථානයේ පවත්වනවා. ඉතිහාසයේ අපි ඉන්දියාව සම්බන්ධයෙන් අනුගමනය කරපු ස්ථාවරයක් තිබ්බනේ. ඒකත් එක්ක තමයි මට හිතන්නේ මේක ටිකක් ආందోళනාත්මක වෙලා තියෙන්නේ. ඒක ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට හොඳයි. මොකද එදා තිබිච්ච තත්වයට අනුරූපීව අපි එදා දේශපාලන ක්‍රියාමාර්ග තීරුවා. අද තියෙන කලාපීය ලෝක දේශපාලන තත්ත්වයට ගැළපෙන විදිහට අපි දේශපාලන තීන්දුව ගන්න. ඉතින් අර වෙනස නිසා චීන ගමන ප්‍රශ්නයක් උනේ නැහැ. ඉන්දියානු ගමන ආందోళනයක් වෙලා තියෙනවා.
தரமான பாடநெறிகளை வழங்கி வரும் அரசு அங்கீகாரம் பெற்ற அமேசான் காலேஜ் உயர்கல்வி நிறுவனம் கல்வி அமைச்சின் கீழ் டிவிஇசியில் பதிவு செய்யப்பட்டு பல பிரபலம் வாய்ந்த யுஜிசி பல்கலைக்கழகங்களுடன் 2009 முதல் சுமார் 15 வருடங்களையும் தாண்டி நடத்தி வருகின்றது. அமேசான் காலேஜ். மேலதிக தகவல்களுக்கு அலையுங்கள் 0314-386-126 அல்லது 0312-591-110 உடனுக்குடன் செய்திகளை பெற்றுக் கொள்ள யூடிவியின் யூடியூப் தளத்தை சப்ஸ்கிரைப் செய்து கொள்வதுடன் பெல் ஐக்கானை அழுத்தவும்.